අයිබෝවන් සුබ දවසක් දුවේ පුතේ හතස්වෙනි දරුවන් සමග අපි සූදානම් වෙනවා තුන්වෙනි වාරයේ පළවෙනි වීඩියෝ පන්තියට ගමන් කරන්න අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දුල පුතලත් එක්ක හතස්වෙනියේ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන ප්‍රශ්නයක් තමයි අනුපාත හා ප්‍රතිශත ආශ්‍රිත ගැටලු ඒ නිසා ඔයගොල්ලෝ මේ පේපරේ කරන්න ඉස්සෙල්ලා මාත් එක්ක මේ මුළු පාඩම ගැන හොඳ අවබෝධයක් සහ පැහැදිලි කිරීමක් ලබා ගමු එනිසා දුලපුතාලා ගන්න බාන්න අතට ටක් ගාලා ප්‍රොජෙක්ට් කොල කීපයක් රයිට් මේ වගේ කොටු රූල් කොල කීපයක් රගන්න සමහර දරුවෝගා ප්‍රොජෙක්ට් කොල ඇති එහෙම නැත්නම් ෆුල් ස්කැප් කොල වල ලියලා අපි එක ටියුට් එකට අලවන්න ඕනේ හරි එහෙනම් ලියන්න උඩින්ම මාතෘකාව අනුපාත හා ප්‍රතිශත ආශ්‍රිත ගැටලු යන්න අනුපාත හා ප්‍රතිශත ආශ්‍රිත ගැටලු රයිට් ඔයගලන්ට ලියන්න තව වැඩිපුර කාලය අවශ්‍ය නම් අවශ්‍යතාවයදී වීඩියෝ ස්ටොප් කර කර බලන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ. අනුපාත හා ප්‍රතිශත ආශ්‍රිත ගැටලු. ඊළ ඉවරයි කියලා මම හිතනවා. රයිට්. අපි මුලින්ම කතා කරමු අනුපාතයක් කියන්නේ මොකද්ද කියලා. අනුපාත. දැන් ඕන කෙනෙක් අනුපාත ලකුණ දන්නව නේද? පුංචි 32ක් ඩොට් 2ක් තිබව අපි අනුපාත ලකුණ පාවිච්චි කරනවා. මෙතෙන්දී අපි උදාහරණයක් ලෙස ගත්තොත් අනුපාතයක් ලියද්දී කාරණා දෙකක් අපි සැලකිලිමත් කරන එකක් තමයි අනුපාතයට යොදා ගන්න දේවල් එකම එකක වලින් මනින්න ඕනේ. රයිට් එකම ඒකක වලින් මනතිබීම උදාහරණයක් කරමු ලියා ගන්න විසලම් එකම ඒකක වලින් මනතිබීම ඊගාවට අනුපාත ලකුණ යෙදූ පසු ඒකක නොයෙදීම අනුපාත ලකුණ යෙදීම පස්සේ ඒකක යොදන්න එපා ඔක මතක තියා ගන්න අපි චූටි උදාහරණයක් මම පළවෙනි උදාහරණයට ගන්නවා ලියා ගන්න මිනිත්තු 15 හා පැය 1 මෙතන තියෙන්නේ මේ පළවෙනි අනුපාතය මැනලා තියෙන මිනිත්තු වලින් පළවෙනි රාශිය මැනලා තියෙන මිනිත්තු ඊගා එක පැය අපි දෙන්නවා එක මේක වලට ගම් මිනිත්තු 15යි චූටි තලයක් දාන්න මිනිත්තු 60යි පැයකට මිනිත්තු 60යිනේ අනුපාතය කියන්නේ බලන්න 15 අනු 60 දැක්කද අනුපාත ලකුණු යෙදුවෙන් පස්සේ මිනිත්තු කියලා අපි ඒකකයක් දාන්නේ 15ට 15 වේවා 1යි 60ට 15 වේවා කීයද 4 වෙන අනුපාතය මොකද 1:4 අපි තව උදාහරණයක් ලියමු දෙවෙනි උදාහරණය ග්‍රෑම් 500 හා කිලෝ 3 දැන් මේ දෙන්න මොකද එකම එක කොලිය නෙමෙයි තියෙන්නේ අපි දෙන්නවම ග්‍රෑම් වලට ගමු කියන්නේ ග්‍රෑම් 500 චූටි ඉතලිය ග්‍රෑම් 3000 එතකොට 500 අනු 3000 දැක්කද 500ට 500 ඒවා 1යි කාටරි වුණා මේ බිඳු මෙහෙම කපන්නත් පුළුවන් මේ බාන් ලස්සනයි 5ට 5 ඒවා 1යි එහෙම කියන්නත් පුළුවන් 30ට 5 ඒවා 6යි කුඩාම අනුපාතය මොකද්ද 1:6 එතකොට පුතේ මේකට අපි කියන්නේ අනුපාතය මේකට කියන්නේ සරලම අනුපාතය මේ තියෙන්නේ අනුපාතය සරලම අනුපාතය පැහැදිලි නේද මම හොම්වර්ක් ගණන් දෙකක් දෙන්න ලියා ගන්න පළවෙනි ගාන තුන්වෙනි ගාන ඉතින් හොම්වර්ක් කරන්න රයිට් 600යි ml හා 1යි l මිලිලීටර 600යි ලීටර 1යි මොන ලියන්න ඕනි හරිද ඊට පස්සේ අපි තව එකක් ලියමු ශත 25 හා රුපියල ඔන්න තියෙනවා රුපියල එතන මේ පැත්ත ශත 25යි මෙතනත් ශත 100යි මේව තේරෙනව නේද පුතාලට තනියෙන් කරන්න ඕනියා ඒ දෙක තනියෙන් කරන්න හරි ඊට පස්සේ අපි යමු අනුපාත අනු බෙදීම ලියන මාතෘකාව අනුපාතයට 90 බෙදීම දුවේ පුතේ අනුපාතයට අනු බෙදද්දී හරි පරිස්සම් වෙන්න ඕනේ අපි උදාහරණයක් ගමු ඉන්න යාළුවෝ දෙන්නෙක් එක්කෙනෙක් අමල් ලියාගන්න අනිත් එක්කෙනා කවුද කමල් ඔක්කොම මල් නේද අමල් කමල් කවුද අපි ආදරයට කියන්නේ මල් පවුලේ සමාජිකයෝ මේ තියෙන අමල් කමල් හරි දැන් අපි යනවා මෙතෙන්ට ගිහිල්ලා මේ දෙන්න අතර මුදල් බෙදෙන අනුපාතය 2:3 දැන් බලන්න ඉස්සෙල්ලාම ලියන්නේ අනුපාත එකතුව මේ දිනට අපිටම තෑගි මුදලක් හම්බෙලා තියෙන රුපියල් 5000ක් ලියා ගන්න. ඔන්න අනුපාත එකතුව කීයද? 2:3:5 අනුපාත එකතුව 5යි. දැන් මට කියන්න අමල්ට කොච්චරක් ඊට පස්සේ අපි බලන්නේ අනුපාත කොටස් එකක් බලන්නේ මොකද කරන්නේ? අනුපාත කොටස් 5ම කීයද? අනුපාත කොටස් 5ක් කියන්නේ 5000යි නම් අනුපාත කොටස් එකක් බලන්නේ මොකද කරන්න ඕනේ? මාත් එක කියන්න 5000 බෙදනවා කීයද 5යි. එන අනුපාත කොටස් එකක් කියන්නේ කීයද? ආ රුපියල් 10යි. එහෙනම් අමල්ට හම්බෙනව කොච්චරද? අමල්ට කොටස් 2යි කියන්න.
කමල්ට කොටස් 3යි. ඔන්නෝම ලියා ගන්න පුළුවන් තරම් කෙටි වගන්ත ලියන්න විභාගෙදී. අකුරු කෙටි කළාට කමක් නැහැ. කොටස් කියන වචනේ එහෙමම ලියන්න ඕනේ. කොටස් මම මේ ලියනවා කෙටි ලියන්න. කොටස් දෙකක්. එහෙනම් රයිට්. බලමු. අමල්ට එක කොටසක් කියන්නේ කොච්චරද? කොටස් එකක් කියන්නේ 1000යි. එහෙනම් මොකද කරන්නේ? 1000 වැඩි කරන්න ඕනේ කීයෙන්ද? දෙකෙන්. 1000 දෙකෙන් වැඩි කරාම කීයද උත්තරේ? රුපියල් 2000යි. හැබැයි කමල්ට කොටස් 3යි කියන්නේ 1000ව කීයද? 1000ව 3ක්. 1000ව 3ක් කීයද පුතේ? 3000යි. ඔන්න ලැබෙන මුදල් ප්‍රමාණය අපි වෙන වෙනම හෙව්වා. පැහැදිලි නේද දරුවන්ට? හරි. එහෙනම් ඔන්න ඔය ටික ලියා ගන්න අවශ්‍ය නම් එක දිගට අපි සාකච්ඡා කරන නිසා පුතලට උමනා තැන් වලදී වීඩියෝ එක චුට්ටක් ස්ටොප් කරගෙන ලියා ගන්න. හරි. අපි යමු ඊගාව අවස්ථාවට. මම පුංචි උදාහරණයක් දෙන්න තව එකක් අපි කරමු. අපි හිතමු සිමෙන්ති මිශ්‍රණයක් තියෙනවා. මොනවද සිමෙන්ති? රයිට්. වැලි, කළු ගල්, නිකන් ගල් කියලා ලියමු. වැලි, ගල්, සිමෙන්ති. වැලි පහක් දානවා, ගල් හතරක් දානවා, සිමෙන්ති එකක් දානවා. දැන් පුතලට පේනවද මේ අනුපාත යොදා ගන්න විදිය? 5යි 4යි 1යි. මට පට ගාලා කියන අනුපාත එකතු. අනුපාත එකතුව ලියා ගන්න. 5යි 4යි 9යි 1යි කීයද? 10යි. මේ හදලා හදන්න බලාපොරොත්තු වෙන මුළු මිශ්‍රණය ජලය යොදන්න ඉස්සෙල්ලා අපි හදනවනේ බදාම මිශ්‍රණයක් නේද? ආ එතකොට මේ මිශ්‍රණය අපි හිතමු තියෙනවා ඒ මිශ්‍රණය තුළ තියෙනවා ගල් හරිද තාච්චි 60ක් න ලොකු මිශ්‍රණයක් පුතාලට පේනවද ගල් තාච්චි කීයක් තියෙනවද 60ක් ඒතර අපි ගාන්ට ඔළුව පාවිච්චි කරන්න ඕනේ දැන් අනුපාතිකතුව ගන්න වෙලාවේ අපි ගාව තියෙනවා මොනවද වැලි 5යි ගල් 4යි සිමෙන්ති 1යි එහෙනම් ගල් 4ක් කියන්නේ කොච්චරද ඔන්න ඕක තමයි තේරුම් ගන්නේ රයිට් අනුපාත කොටස් 4ක්. එහෙනම් ගල් කියන්නේ කොච්චරද? කොටස් 4ක්. කොටස් 4ක් කියන්නේ තාච්චි කීයද? තාච්චි 60ක්. එහෙනම් මොනව හරි කමක් නැහැ. අනුපාත කොටස් එකක් බලාගන්න අපිට පුළුවන්. ඇයි? අනුපාත කොටස් 4ක් කියන්නේ තාච්චි 60යි නම් අනුපාත කොටස් එකක් බලන්න මොකද කරන්නේ? 60 බෙදන්න ඕනි පුතේ 4යි. 60 4ෙන් බෙදුවොත් කීයද? 15යි. එහෙනම් මේ ගාන ඇතුලේ එක අනුපාත කොටසක් කියන්නේ කොච්චරද කියන්නේ? තාච්චි 15ක් හොඳට තේරුම් ගන්න. හරි දැන් මේ රූපේ මාර පැහැදිලි. රයිට් ඔගොල්ලෝ ලියා ගන්නත් ඕනේ මම කියන එක හොඳට අවබෝධ කර ගන්නත් ඕනේ. හරි දුවේ පුතේ. අනුපාත කොටස් එකක් කියන්නේ එහෙනම් කොච්චරද? හොඳට උත්තර දෙන්න. අනුපාත කොටස් එකක් කියන්නේ තාච්චි 15යි. දැන් පුතාලා හොයා ගන්න ඕනේ වැලි. විභාග දිහාන පළවෙනි ප්‍රශ්න තමයි වැලි ප්‍රමාණය. එහෙනම් අපි වැලි ප්‍රමාණය අහපු ගමන් මොකද කරන්නේ? වැලි ප්‍රමාණය අහපු ගමන් අපි කරන්න ඕනේ වැලි කොටස් ගන්න බලන්න. මෙතින් මම හරියක් දානවා මේ බලන්න. වැලි කොටස් කීයක් තියෙනවද? රයිට් මම නැත්තම් වෙන පාටකින් highlight කරන්න. රයිට් මේ තියෙන. වැලි කොටස් කීයක් තියෙනවද? 5යි. එහෙනම් වැලි ප්‍රමාණය බලන්න මොකද කරන්න ඕනේ කියන්නේ බලන්න. වැලි ප්‍රමාණය බලන්න එක අනුපාත කොටසක් කියන්නේ 15යි නම් වැලි කොටස් 5යි. වැලි ප්‍රමාණය කීයද කොටස් 5ක් බලන්න 15 5න් වැඩි කරනවා. 15 සරප 5 75. එහෙනම් තාච්චි කීයක් තියෙනවද? වැලි තාච්චි 75යි. රයිට් පුළුවන් නම් මෙතන ලියන්න තාච්චි කියලා. ලස්සන එහෙම ලිව්වා. ඊට පස්සේ ගල් ප්‍රමාණය අපි දන්නවා. ඒ ගල් කියන ප්‍රමාණය තමයි මේකේ දුන්නේ. දැන් අපිට අහනවා සිමෙන්ති ප්‍රමාණය. සිමෙන්ති ප්‍රමාණය. ලේසියම හොයන්න පුළයි. කොටස් 1යිනේ. එහෙනම් 15 ඒවා එකක් කීයද? 15. එහෙනම් තාච්චි 15යි. ඊගොඩ අහන වැදගත්ම ප්‍රශ්න තමයි මුළු මිශ්‍රණය. මුළු මිශ්‍රණය. යාගන්න මුළු මිශ්‍රණය කියන්නේ කොටස් 10ක්. දෙකයි හරි ලස්සනයි. මුළු මිශ්‍රණය කියන්නේ කොටස් 10ක්. එතකොට ඒ කොටස් 10ක් කියන්නේ මෙතන 5යි 5යි 4යි 9යි 9යි 1යි 10යි. එතකොට මුළු මිශ්‍රණය බලන්න ඕන නම් අනුපාත කොටස් 10ක් තියෙනවා. එක කොටසක් කීයද? එක අනුපාත කොටසත් තාච්චි 15යි. 15 වැඩි කරනවා කියන්නේ 10යි. 15 10ෙන් වැඩි කරාම කීයද? 15 10ෙන් වැඩි කරාම 150යි. එතන කියන කීයක් කොච්චරක් තියෙනවද? තාච්චි 150. එහෙනම් මේ නිෂ්පාදනය කළ තියෙන මුළු මිශ්‍රණය තුළ ගල් තාච්චි 60ක් තිබ්බට මුළු තාච්චි ප්‍රමාණය කීයද? 150යි. මුළු තාච්චි ප්‍රමාණය 150යි. හොඳට අවබෝධ කරගන්න. ඊට පස්සේ දුවේ පුතේ අපි ඒ දැනුමත් අරගෙන යමු පාස් පේපර්ස් වල උත්තර ලියන්න. දැන් මෙතන තියෙනවා සබර්ගම් පළාත් ප්‍රශ්න පත්‍රය. බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රය. මේ පේපර්ස් කරන්න ඉස්සෙල්ලා
ඕගලන්ට හොඳ දැනුමක් මන් දැන් දීලා තියෙන්නේ. ඒ දැනුම පාවිච්චි කරලා දූල පුතාලා මොකද්ද කරන්න ඕනේ? අපි ඒ උත්තර ටික ලියන්න සූදානම් වෙන්න ඕනේ. එතකොට අපි ඒ උත්තර ටික ලියමු කිසි ගැටලුවක් නැහැ. හරි දැන් අපි යනවා හත ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර පන්තිය අපි තුන්වෙනි වාරයේ පළවෙනි පාඩමට. තුන්වෙනි වාරයේ පළවෙනි වීඩියෝ එක දැන් ඔයාලා මේ උත්තර ලියන්න ඉස්සෙල්ලා දූල පුතාලා මාත් එක්ක නෝට් එක ලියාගත්තා. ඊට පස්සේ වීඩියෝ එක චුට්ටක් ස්ටොප් කරන්න. ස්ටොප් කරලා ඉවර වෙලා මේ තියෙන දැනුමෙන් ඕගොල්ලෝ මේ ඔයාලගේ ටියුට් එකේ පළවෙනි ඇක්ටිවිටි එක ඉවර කරන්න. රයිට් මේ තියෙන ටිය වලට පේන මේ ටියුට් එක ඉවර කරන්න. කරලා ඉවරලා ආයෙ වීඩියෝ එක ප්ලේ කරන්න. ප්ලේ කරන ගමන් මොකද්ද කරන්න ඕනේ? රයිට් උත්තර ටික හරිද කියලා චෙක් කරගෙන මාත් එක්ක ලකුණු දාගමු. රයිට් ලියන්න ලේසි නිසා මම සමහර කොටස් ලීලා තියෙනවා. අපි නමුත් ප්‍රශ්නේ හොඳට සාකච්ඡා කරමු. බදාම මිශ්‍රණයක් තමයි අපිට පළවෙනි ගානේ සැබරගොම් පළාත් පේපරේ තියෙන්නේ. කියවන්න බලන්න. බදාම මිශ්‍රණයක් සකස් කරගන්නේ හුණු වැලි සිමෙන්ති 3:5:2 අනුපාතයට මිශ්‍ර කිරීමෙනි. ඉහත මිශ්‍රණයේ තාච්චි කොච්චරද? 120ක ඇති මොකද්ද හුණු ප්‍රමාණය සෑහෙන. මාර ලේසි නේද? දැන් මේ වගේ වෙලාවට ටක් ගාලා මෙන්න මේක හයිලයිට් කරගන්න. මොකද්ද හයිලයිට් කරගන්න ඕනේ? තියෙන ප්‍රමාණයන් ටික මේ 3:5:2. එතකොට මේ මොනවද? හුණු. මේ මොනවද? වැලි. මේ මොනවද? සිමෙන්ති. එහෙනම් මිශ්‍රණයේ තාච්චි 120යි නම් ඉස්සෙල්ලම ගන්න අනුපාත එකතුව. කීයද අනුපාත එකතුව? 3:2:5. 5:2 කීයද 7යි මේ 3:5:2. අනුපාත එකතුව 10යි. හරිද? එතකොට ඉහත මිශ්‍රණයේ තාච්චි 120ක් තියෙනවා. එහෙනම් අනුපාත කොටස් 10ක් කියන්නේ කොච්චරද? තාච්චි 120. අනුපාත කොටස් 10ක් කියන්නේ කොච්චරද? තාච්චි 120. ටග් ගාලා අපි බලමු අනුපාත කොටස් 1ක්. එහෙනම් 120 බෙදන්න ඕනේ කීයෙන්ද? 10ෙන්. 120 10ෙන් බෙදුවොත් කීයද? ආ අනුපාත කොටස් 1ක් කියන්නේ තාච්චි 12යි. නමුත් අපෙන් අහන්නේ හුණු තාච්චි. මේ බලන්න. හුණු තාච්චි කීයක් තියෙන්න ඕනද? හොඳ උත්තර දෙන්න කල්පනාවෙන්. මේ තියෙන හුණු තාච්චි ප්‍රමාණය මේ 3යි. හුණු කියන්නේ කොටස් 3ක් නම් 12 වැඩි කරනවා කියන 3ෙන් 12 + 3 කීයද? 36යි. එහෙනම් මෙතන තියෙනවා තාච්චි කොච්චරද? තාච්චි 36ක් තියෙනවා හුණු. අංක 2. වැලි තාච්චි 40ක් ඇති මිශ්‍රණයක ඇති මුළු තාච්චි ගාන සොයන්න. මේ බලන්න. අපි අර අනුපාතය ආයෙ ලිව්වා. උඩ තියෙන එකම තමයි ඈ. හුණු වැලි සිමෙන්ති. දැන් වැලි තාච්චි 40යි. දැන් යම් මිශ්‍රණයක් තුල තියෙන වැලි තාච්චි 40යි. එහෙනම් මට බය නැතුව කියන්න. අනුපාත කොටස් 5ක් කියන්නේ තාච්චි 40ක්. පැහැදිලි නේද? එහෙනම් 5ක් අනුපාත කොටස් 5ක් කියන්නේ තාච්චි 40යි. ආ තාච්චි 40යි. එහෙනම් අනුපාත කොටස් 1ක් බලන්න මොකද කරන්නේ? 40යි. 40 බෙදන්න ඕනේ කීයෙන්ද? 5ෙන්. 40 5ෙන් බෙදුවම කීයද? 8යි. එහෙනම් අපි ඔන්න ඕක තමයි කරන්නේ. හැම වෙලාවෙම අනුපාත කොටස් 1ක් බලා ගන්නවා. 1ක් බැලුවොත් ඕනතරම් බලන්න පුළුවන්. 40 5ෙන් බෙදුවොත් 8යි. නමුත් අපෙන් අහන්නේ මුළු තාච්චි ගන්න. මුළු මිශ්‍රණය. මුළු මිශ්‍රණය අනුපාතිකතුව කීයද? 10යිනේ. 3යි 5යි 8යි 2යි 10යි. එහෙනම් 8 වැඩි කරනවා කීයෙන්ද? 10ෙන්. 8 වරක් 10 කීයද? අනුපාත කොටස් 1ක් කියන්නේ තාච්චි 8යි නම් අනුපාත කොටස් 10ක් කියන්නේ තාච්චි කීයද? 80යි. අර ලස්සන ගණන් හරි. මේ මිශ්‍රණයේ තිහුණු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මේ බලන්න. අනුපාත එකතුව කීයද? පරිස්සමෙන් උත්තර දෙන්න ඕනේ. අනුපාත එකතුව කීයද? මම ආයෙ පාරක් පෙන්නන්නම්. අනුපාත එකතුව 10යි. එතනින් හුණු ප්‍රමාණය කීයද? හුණු තියෙන්නේ 3යි. එහෙනම් 10ෙන් 3ක් මොකද කරන්න ඕනේ අපි ප්‍රතිශත කරන්න නම්? 10ෙන් 3 කෙනෙක්ගේ යට ඉලක්කම හරය මොකද්ද කරන්නේ? 100ක් බවට පත් කරන්න අපි 10ෙන් වැඩි කරනවා. 10 වරක් 10 කීයද? 100යි. 3 වරක් 10 කීයද? 30යි. 100ට 30යි කියන්නේ කොච්චරද? 100ෙන් 30යි කියන්නේ 100ට 30යි. එහෙනම් මොකද්ද කළේ අපි? දීපු භාග සංඛ්‍යාව හරය 100ක් වෙන භාගයක් ලෙස සකස් කළා. ඊට පස්සේ ඒක අපි මොනවා ලෙස ලිව්වද? ප්‍රතිශතයක් ලෙස ලිව්වා. ඊට පස්සේ අපි යමු ඉහත අනුපාතයට සකස් කරන ලද මිශ්‍රණයේ තාච්චි 200කට තවත් වැලි තාච්චි 20ක් හුණු තාච්චි 30ක් එකතු කරන ලදී. දෙයියනේ දැන් අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද්ද? මේ විදිහට සකස් කරපු මිශ්‍රණයක් තියෙනවා තාච්චි කීයද? 200ක්. හැබැයි මතකද? අනුපාත එකතුව කීයද මේ ටිකේ? අනුපාත එකතුව 10යි. එහෙනම් 200 10ෙන් බෙදන්න ඕනේ. 200 10ෙන් බෙදුවොත් 20යිනේ. එහෙනම් එක අනුපාත කොටසක් කියන්නේ 20යි නම් කොටස් 3ක් කියන්නේ 60යි. කොටස් 5ක් කියලා කියන්නේ 20ෙන් වැඩි කරාම 100යි. කොටස් 2ක් කියන්නේ 40යි. ඒතර 200 හැදෙන්නේ කොහොමද? 60යි 100යි 40යි කියද 160යි 200යි. ඒකට ඇඩ් වෙන්න ඕනේ, එකතු වෙන්න ඕනේ මොනවද? වැලි තාච්චි 20ක්. ඔන්න වැලි වලට 20ක් ඇඩ් වෙන්න ඕනේ.
हा हुनु ताची त्याग हुनु त्याग एडवेंडोने नव मिश्रणे वेली प्रतिशत हरिम हरिम सरकिल्यं करानोने गाना का दम मे बलंड तिब्ब प्रमाण इकतूना मुनवाद वेली विस्स मे विस्स तम मेतन टमंग एड कले हुनु त्या इतनी मे हुनु त्या तम तिब्बे एड कले तिहाई हटाई किए मे देखे तू करांडा मे देख तिहाई हटाई किए अनुवाय जैसे मेद के कतु करना की एकसिय विस्साय अनुपात नकुन मितने कतु ने है मुकद मितने अमुतुएं सीमेंती अटकले ने हाथली है ये अनु मटर के अंदर अलुत अनुपात है मुकद अनु अनु एकसिय विस्सा अनु हाथली मैं हमें किन दिन बोले बोले हालम दहाई बिदम नमयाई दुलाहाई हाथराई दुलाहाई नमय विसी एकाई हाथराई विसी पाई टग्गल अनुपात कतु मितने कोटुआदल अलियागन विसी पाई किया ये नाम नव मिश्रणे अडंगु वैली प्रतिशत अवतकरण मुलिंगिनी हूनु वैली सीमेंती नम क्वच्चर अद मिथन तीन वैली प्रमाण विसीपहें कि दुलाहाक विसीपहें दुलाहाक ना प्रतिशत करो नंग कि मुखदरा विसीपह वेडिकराोनी हतरे दुलाहत वेडिकरण हतरे किए सी एंग हतलिस अटाय ना उत्तरे किए सी एट हतलिस अटाय सुपीरी गाना के सी एट हतलिस अटाय पैदली अति किल विश्वास करना अभी हम इस सरहट ईगा गाने अन्नास गेडिय कमिल एक्स पेरा गेडिय कमिल वाई अम्ब गेडिय कमिल सेट लिसत संधान वे अपे गा नमा मे पलत्रु तुने मिला पर अनुपाते मुकद मारम लेसी एक्स अनु वाई अनु इसेट कुडा करन बे इट पास से ईगा की अपे गा सरल अनुपाते मे हेमोम तो की अंदर बेदन पुला मे हेमे कम मे दुलहे बेदनवाने हतलिस अटट दुलहे व हतराई दुलाहट दुलाहे वाई तिस्सैट दुलाहे वुनाई कुडा अनुपात हतराणु एक्काणु तुन इट वड़ा कुडा करण बे देख एक देख तुन देख एक तुन देख एक अनुपात हाल पिटी सीनी मुंगेट मलियागन दिन में हाल पिटी सीनी मुंगेट मिश्र करप अनुपात अपने दिन गाने तुन देख एक मुलू इसका ग्राम एक दस अटसी है पटगाल अनुपात के तू बल तुनाई देखाई पहाई इक्काई की हाय अनुपात को एकाक बला मुकद कर एक दास अटसी बेदना हाय एक दास अटसी हाय बेदू अमकी हाँ ग्रैम तुन सी है ग्रैम द किलोग्राम ओ नहीं ग्रैम इतना तीन जी ग्रैम इतकोट अपिंग आहन ने मे प्रमाण वेन वेन मट बायन तू किया हाल को चरा हाल पीटी को चरा तीन हाल पीटी कोटास तुनाई इगावट सीनी कोटास देकाई मदीन लियम मुंग एट कोटस एकाई मारमलेसी दें हाल पीटी एक कोटस किए अभी नमी अनुपात कोटस किए ग्रैम किए तुंसी है ना कोटस तुना बल तुंसी तुने वेडिकर हम ग्रैम किए नमसी आए अनुपात कोटस देखा क्या तुंसी देखे वेडिकर हम ग्रैम किए हायसी आए तुंसी इके वेडिकर हम किए तुंसी आए ग्रैम तुंसी आए हरिमलस्तन गाना इक पासल पुताल मेक सागच्चाला पुताल वीडियो की ओण तन वीडियो की स्टॉप करें पुलवाम करलियागन हरदे पासल हतश्रेणी शिशु संगीत विषय चित्र आधारण अनुपात तूना दिखे संगीत तोरागत इन दहाट दिन अनुपात को तुनाक्य दहाट बट पत्व की हईंग तुम रखे दहाट इन दिखत्नो की हाई एन देखा हाई वेड़ी क्राम की देनी दुलहाई इन चित्र आधार नमय की अक्की दुलहाई मारमलेसी इगाव गाना क्रीडिका बन दिदनाट अवश्य दे लबागे निमिट रुपया पंदह आधार अवश्य लेबुनी अमाशा कविशा अतर अनुपात देखा तुन अनुपात बिदागनी मंगल उगलन पेहदरी की रीम करबू इलाक कम आई थी यालो दिन निकी ना अमाशा कविशा के देखा तुन अनुपात बिदेनी लबिच मुदल पंदा है अनुपात के तू देखाई तुनाई की पहाए अनुपात को एकाक बलान मुकद कर पंदा बेदंडोणी की पाए पंदा पाए बेदू हम किए दाह अब भाई अमाश हम बेन कोटस की देखा है ना मुकद दाहे वेकाक दे दहाय इगावट दाहे वुना किए कियन तुम दहाय मारनसना राइट उन्हें लभिन मुदल प्रमाण अभी विन मिली हर इट पास अंतिम को सर आप रिधिहा तंबात्र अनुपात मिश्र किरी में साधागत लोह कुशला जैग्राई शिशु लबादेन लदे कुशलाने अति तंब प्रमाण अरवगे मगान दक्कल दिसल अभी हद्वे
සබර්ගොම් පළාත් පේපරේ දැන් හදන්නේ මේ බස්රාහිර පළාත් පේපරේ පේනවද පළාත් පේපර්ස් මේ විදිහට අපිට උත්තර ලියන්න පුළුවන් කියන්නේ මේ ප්‍රශ්න පත්‍රවල පොදු ලක්ෂණ තියෙනවා ඒව තමයි අඳුර ගන්න ඕනේ මේ පේපර් ක්ලාස් එකේ අරමුණත් ඒක ඒතකොට තඹ ග්‍රෑම් 18යි නම් 3 18ක් වෙන්නේ 6න් වැඩි කළා එහෙනම් 4ත් වැඩි කරන්න ඕනේ කියන්නේ 6න් 4 වරක් 6 කියද 24 අපෙන් හානේ රිදී ප්‍රමාණය කීයද ග්‍රෑම් 24යි රිදී ප්‍රමාණය ග්‍රෑම් 24යි ඒ නිසා දැන් අපිට තියෙන්නේ රතු පාට පෑන අරගෙන ලකුණු දාගන්න ලැහත් වෙන්න බෑ ලකුණු දාන්න අපි යමු ඕගොල්ලෝ ගත්ත ලකුණු ප්‍රමාණය චෙක් කරගන්න ඊයත මිශ්‍රණයේ අඩංගු හුණු ප්‍රමාණය හොයාගත්තනම් එතන ලකුණු 2යි රවුම් කරලා දාගන්න වැලි 40යි නම් මුළු ප්‍රමාණය හෙව්වට ලකුණු 3යි ප්‍රතිශතය හෙව්වට 2යි අවසානයේ නව අනුපාතය හොයාගත්ත ලකුණු 3යි රයිට් ඒ අනුව 10න් කීයද කියලා ඕගොල්ලන්ට දාගන්නත් පුළුවන් අවශ්‍ය නම් ඊට පස්සේ මෙතන අනුපාතය ලිව්වට ලකුණු 2යි කුඩාම අනුපාතය ලිව්වට 2යි ප්‍රමාණයන් වෙන වෙනම හෙව්වට ලකුණු 3යි අවසානයේ මෙතනටත් ලකුණු 2යි බලන්න 3යි නේ මෙන්න මෙතන 4ක්ම දාගමු නේද නැත්තම් 10ක් එන්නේ නැහනේ මෙතනට 4ක් දාන්න මොකද මේ අනුපාත එකතු අරගත්ත එකටයි මෙතනට මේ අවස්ථා තුනට 3යි ලකුණු 4යි එතනත් ඔයාලට 10න් කීයද කියලා දාගන්න පුළුවන් අවසානයේ එකිනෙකාට ලැබෙන මුදල් ප්‍රමාණය වෙන වෙනම හෙව්වට එතෙන්ට අපි ලකුණු 4ක් දාමු. මොකද මේ අනුපාත එකතුවෙන් අනුපාත කොටස් එකක් බලා ගන්න තැනට ලකුණක් හම්බ වෙනවා ඔයගලන්ට. ඊට පස්සේ 4යි. හරි නේද? ඊට පස්සේ මෙතන ලකුණු අපි දෙනවා 2ක්. 4යි 2යි කීයද? 6යි. ඒතර මේ ප්‍රශ්නෙට ලකුණු හම්බෙන්නේ ඔයගලන්ට 6යි. මොකද ඒක බස්නාහිර පළාත් පේපරේ අනු කොටසක්. රයිට්. ඒ කියන්නේ මේකත් එක තව ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඊයනු එතන 6න් කීයද කියලා දාගන්න. ඔය ආදී වශයෙන් ඔගොල්ලෝ ලකුණු සටහන් කරගත්ත දූල පුතාලා ඒ නිසා මේ විදිහට දිගටම අපිත් එක පේපර්ස් කළොත් දූල පුතාලගේ ලකුණු ගොඩක් වැඩි කරගන්න පුළුවන්. එහෙනම් ඉදිරියේදීත් ඉතා වගකීමෙන් සහ කැපවීමෙන් හැමදාම ප්‍රශ්න පත්‍ර පන්තියේ වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මතකයිනේ නේද පේපර් ක්ලාස් එකේ ඉස්සෙල්ලා පේපර් කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? ප්‍රොජෙක්ට් කොළවල අපි දීපු ටික ඔක්කොම ඔගොල්ලෝ ලියාගත්ත මතකයිනේ. රයිට්. ඒ විෂය කොටස් ටික අලවන්න තමයි ඔයගලන්ට තියෙන්නේ මේ ටියුට් එකේ. දැක්කද මේ? මේ තියෙන මෙන්න මේ පැත්තේ අලුපාට කොටස. අන්නේ ලියාගත්ත කොළ ටික අලුපාට කොටසේ අලවන්න ඊට පස්සේ ටියුට් එක කරලා තිනවා හරි වැරදි දාලා තිනවා නිසා හැමදාම දැනුම දීලා තමයි පේපර්ස් කරන්නේ ඒ නිසා අපේ පේපර් ක්ලාස් එක මම හිතනවා ඔයාලගේ ජීවිතය වෙනස් කරන ඉතා වැදගත්ම ප්‍රශ්න පත්‍ර පන්තිය බඩපත් වෙයි ලකුණු මට්ටම බලන් ඉඳි වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් එනම් අපි ලබන සතියේ තවත් වීඩියෝ පන්තියකින් හමු වෙමු ස්තුතියි අයබෝන් දුවේ පුතේ